සහ හෘදයාබාධ. හෘදයාබාධ කියන්නේ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුව. ඔබ මේ දැන් දකින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනයි. මේවාට අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයේම මරණවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ හෘදයාබාධ තත්ත්වය. දෙවැනි තැන තිබෙන්නේ දියවැඩියාව. අපි බොහෝ දුරට පිළිකා වැළැක්වීම පිළිබඳ නිතරම කතා කරමු. එහෙත් අපි හෘද රෝග ගැන දීලා තියෙන අවධානය තරමක් අඩුයි. මේක වෙන්න පුළුවන් එක හේතුවක් නම් පිළිකා රෝග ආශ්‍රිතව ඒ රෝගීන්ට සිදුවන අපහසුතා. එහෙත් හෘද රෝගවලදී බොහෝ දුරට මේ අපහසුතාවයට මේ විඳවීමට ලක්වන්නේ ඒ රෝගියාගේ මරණයට පත්වන්නාගේ පවුලේ සාමාජිකයන්. බොහෝ දුරට හෘදයාබාධයක් කියන්නේ ඉතා හදිස්සියේ සිදුවන මරණයක්. අනපේක්ෂිත ආකාරයෙන් සිදුවන මරණයක්. ඒක නිසා සමාජීය විදිහට ආර්ථිකමය විදිහට පවුලේ සමාජිකයන්ට මෙවැනි මරණයක් දරා ගැනීම ඉතා අපහසු වන්න පුළුවන්. ඒ වගේම අප දැක තිබෙනවා මෑත කාලයේදී ඉතා අඩු අයස්වලදී පුද්ගලයන්ට හෘද රෝග තත්ත්වය ඇති වෙනවා. තවත් ඉතා වැදගත් කරුණක් නම් කලාපීය රටවල් එක බලපුවාම ශ්‍රී ලංකාවේ හෘද රෝගවලට ප්‍රතිකාර කිරීම ඉතාමත් ඉහළ තත්ත්වයක පවතින. එහෙත් මරණ විශාල සංඛ්‍යාවක් සිදුවනවා කියන්නේ වක්‍රාකාරයෙන් හෘද රෝගවලට ලක්වන්නන්ගේ සංඛ්‍යාව ඉතාමත් අධිකයි කියන එක. මරණයට පත් නොවුනත් හෘද රෝග නිසා ඉතාමත් විශාල පිරිසක් වාර්ෂිකව රෝගාතුර තත්ත්වයන්ට පත් වෙනවා. ඊට අමතරව එහි සංකූලතාවලට පත් වෙනවා. එහෙත් අපි හෘද රෝග පිළිබඳ දැනුවත් වීම ඉතාමත් අවම තත්ත්වයක පවතිනවා. ඊටත් අමතරව මේ හා බැඳුණු මිත්‍යා විශ්වාස වැරදි අවබෝධයන් ඉතාමත් බහුලයි. ඇත්තටම මේ වීඩියෝ එක මේ තත්ත්වය හෘදයාබාධ වැළැක්වීම ගැන කතා කිරීමේ පළවෙනි පියවර. අපි මේක වීඩියෝ සීරීස් එකක් විදිහට, ඒ කියන්නේ වීඩියෝ කිහිපයකින් යුතු විශේෂ අංගයක් ලෙස හෘද රෝග වැළැක්වීම වගේම අනෙකුත් රෝග තත්වයන් වළක්වාගෙන සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ සීරිස් එකෙන් ඉතා විස්තර ඇතුව පැහැදිලි කිරීම එක්ක කතා කරමු. මුලින්ම අපි බලමු හෘද රෝග කියන්නේ මොකක්ද කියන එක ගැන. හෘදයාබාධයක් කියන්නේ හෘද රෝගවලින් එක කොටසක් පමණයි. හැබැයි මේක තමා හෘද රෝග අතුරින් ඉතාමත් බහුලතම ඒ වගේම වැඩිම මරණ ගණනක් සිදු කිරීමට හේතු කාරණය වන රෝගී තත්ත්වය. අපේ හෘදය කියන්නේ හදවත කියන්නේ අපේ ශරීරයේ ඉතාමත් අධික වශයෙන් වැඩ ප්‍රමාණයක් සිදු කරන අවයවයක්. මේක හෘද මාංශ පේශිවලින් හැදිලා තියෙනවා වගේම පොම්පයක් ආකාරයෙන් කටයුතු කිරීමෙන් අපේ ශරීරයේ පුරාවටම රුධිරය ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දෙන්නේ මේ හෘදය මගින්. අපේ හදවතටත් ඉතා හොඳ රුධිර සැපයීමක් අවශ්‍ය වෙනවා. ඔබ හිතනවා ඇති හෘදය තුළින් අපගේ රුධිරය නිතරම ගමන් කරනවා. ඒක නිසා ඒ මගින් අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක කොටස් ලබා ගන්න පුළුවන් කියලා. ඒත් ඒ ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒක නිසා මේ මාංශපේශි තුළට අවශ්‍ය රුධිරය ලබා දීමට විශේෂිත රුධිරනාල පද්ධතියක් අපේ හෘදයේ පවතිනවා. අපි මේකට කියන්නේ කිරීටක ධමනී, සෙත්තම තිනම් කොරොනරි ආටරිස් කියලා. හෘදයාබාධයකදී වෙන්නේ මේ රුධිරනාලවල අවහිර වීම. ඒ කියන්නේ අවහිර වීමෙන් පස්සේ හෘදයට අවශ්‍ය ඔක්සිජන් සහ අවශ්‍ය පෝෂක කොටස් නොලැබීමක් සිදු වෙනවා. මේක අපි හඳුන්වන්නේ හෘදයාබාධයක් ලෙස. ඔබ මේක ගැන අසා තිබෙන්න පුළුවන්. අපිට කාලයක් තිස්සේ කියලා දුන්නේ මේ එකට හේතුව කොලෙස්ටරෝල් ඒ රුධිර නාලවල තැන්පත් වීම යනුවෙන්. එහෙත් ඒ අවබෝධය සම්පූර්ණයෙන්ම නිවැරදි අවබෝධයක් නොවේ. නවීන වෛද්‍ය විද්‍යාවේදී මෙවැනි හෘද රෝගයක් ඇතිවීමට හෘදයට සපයන කිරීටක ධමනී අවහිර වීම පිළිබඳ අවබෝධය දැනට ඉතාමත් සංකීර්ණයි. හේතු ගණනාවක් නිසා මේක වෙන්න පුළුවන් කියලා පාගෙන තිබෙනවා. ඒත් මේ කොලෙස්ටරෝල් සම්බන්ධ ප්‍රකාශය සමහර ආහාර නිෂ්පාදකයන් සහ සමහර ව්‍යාපාරවලට හොඳ ප්‍රකාශයක්. මොකද නෝ කොලෙස්ටරෝල් කියලා සඳහන් කරපුවාම අපි හිතන්න පුළුවන් මේක සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් කියලා. ඒක නිසා මේක තවමත් භාවිතා කරමින් යම් යම් නිෂ්පාදන අපතරට එන්න පුළුවන්. එහෙනම් ඇත්තටම හෘදයාබාධයකට එසෙත් නොමෙතනම් කිරීටක ධමනී වලට අවහිරතාවයන් නැතිවන්නේ කුමක් නිසාද? මේක දැනට පැහැදිලි කරලා තියෙන විදිහට ප්‍රවේණිය පරිවෘත්තීය ක්‍රියා, ඒ කියන්නේ මෙටබොලික් කන්ඩිෂන්ස්, ඒ වගේම ඒජින්, ඒ කියන්නේ වයස්ගත වීමට අදාළ ලක්ෂණ, ඒ වගේම ප්‍රදාහ තත්ත්වයන්, ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් කියන තත්ත්ව මත තීරණය වෙන රෝගී තත්ත්වය. මේකෙදි අපිට එක අර්ථකථනයක් දෙන්න පුළුවන්. හෘදයාබාධයකදී ඇතිවන කිරීටක ධමනී අවහිරතාවයේ යම් විදිහකින් ඒ කිරීටක ධමනී වල වයස්ගත වීමේ තත්ත්වයකට සමාන බව. එහෙත් ඒකත් පැහැදිලි කිරීමට භාවිතා කරන එක ක්‍රමයක් විතරයි. මේක ඇත්තටම හේතු ගණනාවක් නිසා සිදුවන ක්‍රියාවලියක්.
මෙයින් ජානමය තත්ත්ව අපිට වෙනස් කිරීමට අපහසු වුණත් අනෙකුත් තත්ත්ව අපිට යම් ප්‍රමාණයක් වෙනස් කරගනිමින් අපේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්. ඒක නිසා එක ගැන අපි කතා කරමු. මේක අපි කතා කරන්න හොඳ ගයිඩ් එකක් පාවිච්චි කරමු. මේකට මම භාවිතා කරන්නේ යුරෝපියන් සොසයිටි ඔෆ් කාඩියොලොජි යන හෘදරෝග සම්බන්ධ වෛද්‍ය ආයතනයේ මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන යුරෝපියන් හાર્ට් ජර්නල් කියන ජර්නලේ අඩංගු වෙන එක විද්‍යාත්මක ලියවිල්ලක් සයන්ටිෆික් පේපර් එකක්. මේකේ ටයිටල් එක 10 tips for promoting cardio metabolic health and slowing cardiovascular aging. මේ පේපර් එකේ on points 10ක් ටිප්ස් 10ක් ඉදිරිපත් කරලා දෙනවා මේ හෘද රෝග වලින් අපිට ආරක්ෂා වෙන විදිය කියලා දෙන්න. අපි එකින් එකට ඒ කොටස් අලකා බලමු. සමහර දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන කොටස් ගැන අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. මේකේ පළවෙනි පොයින්ට් එක වන්නේ අපේ નિયમિત ශරීර බර පවත්වා ගැනීම. ඒ කියන්නේ අධික තරබාරුභාවයෙන් ආරක්ෂා වීම වැදගත් වන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. හැබැයි මේකෙදී ඔවුන් අදහස් කරන්නේ නිකම්ම නිකම් බර අඩු කර ගැනීම ගැන නෙවෙයි. ඒකෙදී ඔවුන් කියන්නේ ශරීරයේ සංයුතිය ගැන. ඒ කියන්නේ මේද කොටස් වල අඩුවීම වගේම මාංශ පේශී සෞඛ්‍යමත් ආකාරයෙන් නිවැරදි සංයුතියට පවත්වා ගැනීම මෙයින් අදහස් කරනවා. අපේ ශරීරයට નિયમિત බර ප්‍රමාණය දැන ගැනීමට අපිට විවිධ ගයිඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරින් BMI බොඩි මාස් ඉන්ඩෙක්ස් එහෙමත් නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ මේ වගේ එක ගයිඩ් එකක්. ඔබ බොහෝ දුරට BMI ගැන අසා ඇති සේත් නොමැති නම් BMI කියන්නේ ශරීර ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක ශරීරයේ උස මීටර් වලින් ගත්තාම එන අගේ වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන සංඛ්‍යාවක්. මේකේ අපි નિયમિત අගය ලෙස සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයෙකුට 18.5 සිට 22.9 දක්වා සෞඛ්‍ය ආරක්ෂිත බව. ඊට වඩා යම් ප්‍රමාණයක් වැඩි වෙන විට ඒ කියන්නේ 23 සිට 24.9 දක්වා අපි සඳහන් කරන්නේ වැඩි බර තත්වයට යම් අවදානමක් ඇති බව. ඊට වඩා වැඩි BMI අගයන් අපි වැඩි බර තත්ව ලෙස හඳුන්වා දෙනවා. හැබැයි BMI එකෙන් කරන්නේ බොහෝ දුරට අපේ ශරීරයේ ස්කන්ධය බර ගැන අදහසක් දීම පමණයි. මේකෙදී අපි කිව්වා වගේ සංයුතිය ගැන කතා කරද්දී අපේ ශරීරයේ තියෙන මේද කොටස් වල ප්‍රමාණය ගැන අදහසක් ගන්න අවශ්‍යයි. ඒකට එක ටෙස්ට් එකක් දෙන්නේ skin fold thickness test කියන එක. මීටත් වඩා අපිට සරලව අදහසක් ගන්න පුළුවන්නේ අපේ ශරීරයේ හැඩය ගැන. ඒ කියන්නේ નિયમિત හැඩය පවත්වා ගැනීම වැදගත් බව ඔවුන් කියලා තියෙනවා. මේ සඳහා උන් නිර්දේශ කරන්නේ ආහාර පාලනය මගින් සිදු කරන බර අඩු කර ගැනීම. මේ ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඊට අමතරව උන් නිර්දේශ කරන්නේ නිතරම මාංශ පේශිවල ශක්තිය සහ දරා ගැනීම හැකියාව වැඩි කරන ව්‍යායාම වල නිරත වීම. මේකට කියන්නේ endurance and resistance training of muscles කියලා. අපි මේක ගැනත් ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මේකේ දෙවෙනි සහ තුන්වෙනි කරුණු ඉතාමත් වැදගත්. දෙවෙනි කරුණේදී ඔවුන් සඳහන් කරන්නේ අපි භාවිතා කර යුතු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන්. මේක ගැන දීර්ඝව කතා කරන්න වෙන්නේ මෑත කාලයේ යම් යම් පුද්ගලයන් ඔවුන්ගේ පෞද්ගලික මතවාද ඒ වගේම සමහර වෙලාවට ඉතාමත් අඩු සාක්ෂි තිබෙන ආහාර රටා ප්‍රවර්ධනය කරමින් පවතිනවා. ඒත් එහිදී ඔවුන් බොහෝ විට කතා කරන්නේ බර අඩු කර ගැනීම ශරීරයේ හැඩය පවත්වා ගැනීම වගේ දේවල් ගැන. එහෙත් ඒ ආහාර රටාවල තිබෙන හෘද රෝග සම්බන්ධයෙන් ඇති අවදානම් තත්ත්ව ගැන ඔවුන්ගේ අවධානය අඩුයි. ඒක නිසා මේ ඩයට් පැටර්න්ස් ගැන මේ වගේ විවිධ ආහාර රටාවල තිබෙන අඩුපාඩු ඒ වගේ මේ යම් අවදානම් තත්ත්ව අපි දීර්ඝ වශයෙන් ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මේ පේපර් එකේ උන් සඳහන් කර තිබෙන්නේ plant based mediterranean like diet කියලා. ඒ කියන්නේ උන් සඳහන් කරන්නේ අධික වශයෙන් තන්තු පවතින ආහාර ඒ වගේම low fat dairy products. ඒ කියන්නේ අඩු වශයෙන් මේදේ පවතින කිරි ආශ්‍රිත ආහාර මේ වගේ දේවල් එක්ක හොඳ ප්‍රෝටීන ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් තිබෙන ආහාර වර්ග ඊට අමතරව ප්‍රතිඔක්සිකාරක විටමින් මිනරල් සහිත ආහාර වර්ග වැඩිපුර ගන්නා ලෙස. ඒත් මේකත් මේ වගේ සරලව දක්වන්න පුළුවන් ආහාර රටාවක් නොවේ. මෙහි එක සඳහන් කිරීමක් තිබෙනවා low fat dairy products. මේදේ අඩු කරන ලද ක්‍රියාශ්‍රිත ආහාර කියන එක. ඒත් අපි වෙළඳපොලේ දක්වන low fat products හැම එකක්ම මේ වන විට ultra processed තත්ත්වයේ පවතින ආහාර ද්‍රව්‍ය. ඒක නිසා මේ ආහාර රටාව පිළිබඳවත් අපි ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියලා ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. ඊට අමතරව ultra processed food භාවිතා නොකිරීමත් ඉතාමත් වැදගත්. ඊට පස්සේ ඔවුන් කතා කරන්නේ ආහාර ලබා ගැනීමේ කාලයන් ගැන. ඒ කියන්නේ තුන්වෙනි කරුණ වන්නේ intermittent fasting or time restricted eating කියන එක. එහිදී ඔවුන් ආහාර ලබා ගැනීමේ කාලයන් පිළිබඳ සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ සාක්ෂි
දැනට ලැබී පවතිනවා. ඒක නිසා මේක ගැනත් අපි මේ ඩයට් පැටර්න් එක සහ ඩයට් ටයිමින් ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් දීර්ඝව කතා කරමු. මේ පේපර් එකේ ඊළඟ කරුණ වන්නේ exercise and physical activity. මේකදී වොන් සඳහන් කරන දිනකට විනාඩි 30ක් පැයක් අතර කාලයක් ව්‍යායාම වල නිරත වීමෙන් අපේ පරිවෘතිය ආශ්‍රිත අසනීප ඒ කියන්නේ දියවැඩියා වගේ රෝගී තත්ත්ව ඊට අමතර රුධිර පීඩනය අධික රුධිර පීඩනය අඩු කර ගැනීමට මේ වගේ රෝග ගණනාවකින් ආරක්ෂා වීමට හොඳ පියවරක් කියන එක. ඒ වගේම ව්‍යායාම වල නිරත වීම බර නියමිත ආකාරයෙන් පවත්වා ගැනීමටත් වැදගත්. හැබැයි අපි මතක තබා ගත යුතු කාරණේ වන්නේ අපේ ආහාර රටාව ඉතාමත් අහිතකර තත්වයක තිබෙනවා නම් ඉතාමත් සෞඛ්‍යයට හිතකර නොවන ආකාරයේ ආහාර ගන්නවා නම් අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් පාවිච්චි කරමින් ව්‍යායාම කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් වාසිය ඉතාමත් අඩු තත්වයක පවතී. මේ පේපර් එකේ පස්වෙනි කරුණ වන්නේ ඇල්කොහොල්. මේකට අනුව ඔවුන් කියා සිටින්නේ ඇල්කොහොල් සම්පූර්ණයෙන්ම නැවැත්වීම හෘද රෝග සම්බන්ධයෙන් ඉතාමත් හොඳ තීරණයක් බවයි. මීට කලින් ඉදිරිපත් කර ඇති යම් යම් සාක්ෂි අනුව යම් යම් සමීක්ෂණ පෙන්වා දී තිබුණා මත්පැන් ඉතා අඩු ප්‍රමාණයකින් භාවිතා කිරීම හෘද රෝගවලට හොඳ තත්ත්වයක් බව. එහෙත් දැනට මෑත කාලෙදී ඉදිරිපත් වෙච්ච හැම සමීක්ෂණයම හැම විද්‍යාත්මක සොයාගැනීමක්ම මීට විරුද්ධයි. ඒ කියන්නේ හෘද රෝග වැඩි කිරීමට ඇල්කොහොල් හේතු වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. මේකෙදි හෘදයාබාධවලටත් අමතරව අධික රුධිර පීඩනය වැඩි කිරීමට ඒ වගේම හෘදය රටාව වෙනස් කිරීමට කාඩියෝ මයෝපතිස් යන වෙන අපි හඳුන්වන හෘද රෝග තත්ත්ව ඇති කිරීමටත් ඇල්කොහොල් හේතු වන බව සොයාගෙන තිබෙනවා. හෘද රෝගවලට අමතරව මම කලින් වීඩියෝ එකකත් කතා කරපු අන්දමට ඇල්කොහොල් ඉතා කුඩා ප්‍රමාණයකින් ලබා ගැනීම පවා පිළිකා අවදානම වැඩි කිරීමට හේතුවක් වන බවත් සොයාගෙන තිබෙනවා. මේ පේපර් එකේ සඳහන් කරලා තිබෙන 6 වෙනි කරුණ වන්නේ දුම්පානය. මෙහිදී දුම්පානය කියන්නේ යම් ආයක දුම්පානය සිදු කිරීම ඒ වගේම දුම්මට නිරාවරණය වීම වක්‍රාකාරයෙන් සිගරට් දුම්මට නිරාවරණය වීම ඒ වගේම කාලයකදී ජනප්‍රිය වෙච්ච ඊ සිගරට් කියන කාණ්ඩයක් මේ අවධානමට ලක් වෙනවා. ඔබ අසා ඇති සමහරට දුම්පානයට අබ්බැහි වූවන් ඒකෙන් වළක්වා ගැනීමට භාවිතා කරන දෙයක් ලෙස මේ ඊ සිගරට්. ඒත් සමීක්ෂණවලින් සොයාගෙන තිබෙන විදිහට මේ ඊ සිගරට් සහ දුම්වැටි යන ආකාර දෙකේම හෘදයාබාධ සහ අනිකුත් රෝගවලට තිබෙන අවදානම සමාන තත්වයක පවතිනවා. දුම්පානය මගින් දුම්පානයේ දුමට නිරාවරණය වීමෙන් අපේ ශරීරයේ ප්‍රදාහ තත්ත්ව ඇතිවීම ඊට අමතරව අපේ ශරීරයේ තිබෙන රුධිර නාලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධාකාරී තත්ත්වයන් නැතිවීමත් මේකට අපි කියනවා එන්ඩෝතෙලියල් ඩිස්ෆන්ක්ෂන් කියලා. ඒකට අමතර රුධිරය කැටි ගැහිමට ඇති හැකියාව වැඩි කිරීම. මේකට අපි කියනවා ප්‍රෝත්‍රොම්බටික් ස්ටේට් එකක පවතිනවා කියලා. මේ ආකාර හැම එකකින්ම දුම්පානය කියන්නේ හෘදයාබාධවලට ඉතාමත් අධික අවදානම් තත්ත්වයක් වෙනවා. ඊළඟට මම කතා කරන්නේ නිින්ද සම්බන්ධයෙන්. ඔවුන් සඳහන් කරන අන්දමට දිනකට පැය 7ක් 9ක් අතර අඛණ්ඩ සෞඛ්‍යමත් නිින්දක් සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා. මේකදී ඔවුන් සඳහන් කරනවා සෑම දිනකම එකම ආකාරයෙන් එකම වේලාවක නිින්දට යෑම, ඒ වගේම නිින්දේදී බාධා සිදුවීම් අඩු කර ගැනීමට විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග වගේ දේවල් ක්‍රියා විරහිත කර තිබීම සෞඛ්‍ය ආරක්ෂිත වෙන බව. ඔව් ඔබගේ රැකියාවට අනුව මේක සමහර වෙලාවට කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඒත් හැකි සෑම අවස්ථාවකම ක්‍රමවත් සහ අඛණ්ඩ නිින්දක් ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පේපර් එකේ 8 වෙනි කරුණ වෙන්නේ මානසික ආතතිය. ඔබ දන්නවා අපේ දැනට අපි සිදු කරන රාජකාරීන් එක්ක ඊට අමතරව අපි ගැටෙන සමාජීය තත්ත්වයක් එක්ක දැනට තිබෙන ආර්ථික තත්ත්වයක් එක්ක අපි ඉතා දැඩි මානසික ආතතියකට ලක් වෙන්න පුළුවන්. ඒක හෘද රෝගවලට නම් හොඳ තත්ත්වයක් නොවේ. ඒකත් එක්ක යම් යම් සමීක්ෂණවලින් හොයාගෙන තිබෙනවා ඉතා අධික ලෙස තරහා ගැනීමේදී හෘදයේ රිද්මය වෙනස් වීමට අදාළ රිද්මියා වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් බව. ඊට අමතරව මේ වගේ තත්ත්වවලදී මේ වගේ දීර්ඝ කාලයක් ආතතිය පැවතීමේදී අපේ රුධිර පීඩනය වැඩි වීමට අපේ රුධිර සංසරණ පද්ධතිය යම් යම් ක්‍රියාවන් සිදු කරනවා. ඒක නිසා මේ වගේ තත්ත්ව හෘදයාබාධ වැඩි කිරීමට හෘද රෝග වැඩි කිරීමට හේතුවක් වන බව සොයාගෙන තිබෙනවා. මේ පේපර් එකේ ඊළඟ කරුණ වන්නේ සෞඛ්‍යමත් සමාජය සහ පවුලේ සම්බන්ධතා පවත්වා ගැනීම. මේක යම් ආකාරයකින් මම කලින් කතා කරපු පොයින්ට් එකටත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි යහපත් ආකාරයේ සම්බන්ධතා පවත්වා ගැනීම අපේ මානසික ආතතිය අඩු කිරීමට හේතුවක් වෙනවා. මේකේ ඊට වඩා තව පැති කිහිපයක් ඕන් කතා කර තිබෙනවා. ඒ කියන්නේ මේ වගේ සම්බන්ධතා බිඳ වැටීම් මේ වගේම සමහර වෙලාවට අපි සමාජීය උපකාර නොමැතිව ජීවත් වන අවස්ථා තනිවම ජීවත් වන අවස්ථාවලදී මේ වගේ හෘද රෝග ඇතිවීමට අවදානම් තත් ඇති වෙන බව සොයාගෙන තිබෙනවා. ඒකට යම් යම් හෝමෝනමය තත්ත්ව සහ අපේ රුධිරයේ
යම් යම් වෙනස්වීම් හේතු වන්න පුළුවන්. ඊට අමතරව අපි යම් කිසි වැරදි පුරුදු වලට උදාහරණයක් වශයෙන් මත්පැන් වලට දුම් වැටි වලට ඇබ්බැහි සිටිනවා නම් යහපත් සම්බන්ධතා මගින් එවැනි පුරුද්දකින් ඉවත් වීමට අපිට ඉඩකඩ ලැබෙනවා. ඒක නිසා මේකත් වැදගත් කරුණක්. මේ ටේප් එකේ අන්තිමට කතා කරලා තියෙන පොයින්ට් එක ඇත්තටම අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති කරුණක්. මේකෙදී ඕන් කියලා තියෙන්නේ පරිසර දූෂණ තත්ත්වයන්ට ලක්වන්න එපා කියලා. බොහෝ දුරට අපි මේකේ ලක්වන්නේ වායු ගෝලීය දූෂණයට. වාහන දුම, විවිධ කර්මාන්ත වලින් නිකුත් වෙන දුම් වර්ග, ඒ වගේම කුණු කසල බැහැර කිරීමේදී පිලිස්සුම් තත්ත්වලින් වායු ගෝලයට නිකුත් වෙන විෂ වායුන් වර්ග අපේ ශරීරයට ඇතුළු වන්න පුළුවන්. මේක මං කලින් වීඩියෝ එකක කතා කරා වගේ පිළිකාකාරක තත්ත්වයක් වන්නත් පුළුවන්. ඊට අමතරව මේ පේපකේ උන් කියලා තියෙන්නේ මෙවැනි තත්ත්වයකදී අපේ ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ක්‍රියාවලි මගින් අපේ හෘද රෝග වලට තියෙන අවධානම වැඩි කරන්න පුළුවන් කියලා. අපි මේ වීඩියෝ එකේදී කතා කරේ ඉතාමත් කෙටි වශයෙන් මේ පොයින්ට්ස් 10 ගැන. මේකේ ඇල්කොහොල් දුම්පානය සහ ආහාර පුරුදු ගැන ව්‍යායාම ගැන ඉදිරි වීඩියෝ වලදී දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ අපේ channel එකේ අල්ට්‍රා ප්‍රොසෙස් ෆුඩ් ගැන කරපු වීඩියෝ එක දැනටමත් බලලා නැත්නම් මේ link එකෙන් ගිහිල්ලා ඔබට ඒක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන බොහොමයක් කරුණු ගැන, බොහොමයක් ආහාර පුරුදු ගැන වැදගත් කරුණු අඩංගු වෙනවා. ඒ වගේම අපේ channel එකට බලුත් කෙනෙක් නම් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ වීඩියෝ අපේ channel එකට upload කරපු ගමන්ම බලන්න bell icon එක ඔබල notifications එක on කරගන්න. එසේනම් ඉක්මනින්ම මේ series එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි හම්බෙමු.